සබ දවස අද විශේෂාන්ගේදී අද දවසේ ඔබව මුණ ගැහෙන්නේ කවුද? බ්‍රහස්පතින්දා දවස සම්බන්ධයෙන් ඔබ දන්නවා. ඔබ බ්‍රහස්පතින්දා දවස වෙනකන් සුමිත් අපිට දුරකථනය තුම් ලැබෙනවා. මෙතුමානි මුණ ගැහෙන්න ඕනේ, කොහොමද කතා කරන්න ඕනේ, විස්තර දැනගන්න ඕනේ කියන කාර්යයේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රචාරයක් තියෙන දවසක් බවට අද දවස පත් වෙනවා. එතුමන්ගේ සහභාගීත්වය හින්දා ඉතින් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ, අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ, මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමයේ සමාජික, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ යාවජීව සමාජික, දේශමාන්‍ය, දේශශක්ති, දේශබන්ධු, ජනාධි මහනී විශ්වකීර්ති, ජ්‍යොතිර්විද්‍යානිධි රොහන් දයරත් මහත්මයා. ආයිබෝන් සුබදැසන. ආයිබෝන් සුබදැසන. ඔබ දෙපළටත් සියලුම නර්බන්නා. එහෙමනම් අපි සුපරදු විදිහටම උදා වූ දවස පිළිබඳවත්, උදා වූ දවසේ ඔබේ ලග්නයට හිමි වෙන ග්‍රහචාරය, ග්‍රහඵල පෑම් පිළිබඳවත් කියලා දෙමින් තමයි දවස ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. වරුණි සුමිත්, අද 11 වෙනි ග්‍රහස්පතින්දා විශේෂයෙන්ම අපි ලග්න නාවකීය නිරන්තරයෙන් සඳහන් කරන පොදු ලග්න නාවකීයක්. මේ නිසා තමන් ගත කරන දස අනුදස අනුමේකත් වෙනස් වෙනවා. අද පොදු ලග්න නාවකීයට පෙර ඉර උදාව පෙරවරු 6:26ට, ඉර බැසීම සවස 6:12ටත් සිද්ධ වෙනවා. ඒ වගේම වීසා නැකත අද යෙදී තිබෙන දවසක්. රාහු කාලය 1:56 සිට 3:26 දක්වා පවතිනවා. මුලින්ම මේෂ ලග්නය අධිෂ්ඨානීය සීලී ස්වභාවය, හවුල් ව්‍යාපාර කරන අයට යම් බාධා, වෙනත් ආකර්ෂණ සම්බන්ධතා ඇතිවන දිනයක් වෙනවා. වෘෂභ ලග්න හිමියන්ට බලාපොරොත්තු වෙච්ච විදේශ ගමන් ආදියට සුභ දිනයක් වෙනවා. තම මවුස් ජීවත් වන අය විශේෂයෙන්ම බෙන්දාට වඩා ඇය ගැන සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ යම් හෝ අසුභ තත්ත්වයන් ඇතිවීමට ඉඩ තියෙන නිසා මිතුරු ලග්න හිමියන්ට කලාත්මක නව නිපැයුම් ක්ෂේත්‍රවල නිරත අයට වඩාත් සුබ දිනයක් වෙනවා. සහෝදර උපකාර ලබන, ගොඩනැගිලි ආදියට වියදම් ඇතිවන දිනයක් බවටත් පත් වෙනවා. කටක ලග්න හිමියන්ට යම් ණය මුදලක්, එහෙමත් නැත්නම් යම් බලාපොරොත්තු වෙච්ච එවැනි දෙයක් අපේක්ෂාවෙන් කටයුතු කරන දිනයක් වෙනවා. මව්පාර්ශ්වයේ සමග කටයුතු වැඩි වෙන දිනයක්. වියදම්වල ඉහළ ගියත් මේ අපේක්ෂිත මුදල් ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට වියදම් වැඩි වුණත් ලැබීම් හොඳයි කියන එක. ඒ කටක ලග්න හිමියන්ට, සිංහ ලග්න හිමියන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දිනයක්. ඒ කියන්නේ සිංහ ලග්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට. ඒ වගේම තමයි උත්සව ආදියට සහභාගී වීම සිද්ධ වෙන දිනයක්. බලාපොරොත්තු රැසක් ඒ ලෙසම කල් දැමීමට සිද්ධ වෙනවා සමහරක් සිංහ ලග්න හිමියන්ට. එතකොට කන්‍යා ලග්න හිමියන්ට ධන ලාභාදියට හේතු වන පවතිනවා. කට වචනය වඩාත් බලවත් වන දැඩි ආවේගශීලී ස්වභාවයක් ඇතිවන දිනයක්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. තුලා ලග්න හිමියන්ට හිසේ බරගතියක්, අධික වැඩ, මේ හිසට යමක් වැදීමට හෝ ඉඩ තියෙන දිනයක්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. නොරවටි කටයුතු කරන්න කියලා ආයාචනයක් කරනවා. ඒ වගේම වෘශ්චික ලග්න හිමියන්ට තමන්ට අකුල් හෙලන අයකු පැහැදිලි ලෙස අඳුනා ගැනීම හැකියාවක් ලැබෙනවා. අයවැය සම වෙනවා උත්සාහයෙන් කටයුතු කරන දිනයක්. ඒ වෘශ්චික ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන්ට වෙනදාට වඩා විශ්වාසය, අභිමාණයෙන් කටයුතු කරන්න පුළුවන් දිනයක් වෙනවා. ඒ වගේම හිසේ බරගතිය තරමක් වැඩි දිනයක්. තමන්ට යම් පීඩනයක් ඒගෙන දෙනවා. යටත් වීමට අකමැතිකමක් බව උසුලන, වෙනදාට වඩා එවැනි ගතියක් උසුලන තේජවන්ත ගතියකුත් වෙනවා. මකර ලග්න හිමියන්ට දැඩි උත්සාහය සහිත දිනයක්. යොදාගත් වැඩ කටයුතු වල ඒ වගේම මූලිකත්වය ලැබෙන දවසක්. යම් කිසි නිවාස හෝ වාහන අලුත් වැඩියා කටයුත්තක් මකර ලග්න හිමියන්ට යෙදෙනවා. කුම්භ ලග්න හිමියන්ට පෙර දින කීපය තුල තිබ්බ බාධක අඩු වෙලා තමන්ට කටයුතු කරන අවස්ථාවක් ලැබෙනවා. තිබූ ගැටලුවක් निराකරණයට පත්වීමකුත් අද දිනේ දකින්න හැකියාවක් ලැබෙනවා. මීන ලග්න හිමියන්ට යම් කුමන්ත්‍රණ, ඒ වගේම නරක ආරංචි, අපහාස ආදියට යොමු වන දිනයක්. එවැනි දේවල් අසන්නට ලැබෙයි තමන් වෙනුවෙන් කරන කුමන්ත්‍රණ. බොහෝ උපායශීලී විය යුතු දිනයක්. ඒ වගේම නීති ප්‍රශ්න ඇති විය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු දිනයක්. ඒ වගේම අංක විද්‍යාව පැත්තෙන් ගත්තොත් අපිට අංක 2, 5, 3 කියන දෛව අංක හිමියන්ට වඩාත් සුබ දිනයක් වෙනවා. ඒ වගේම මුතු වර්ණ කියවම් මුතුවල පාට වර්ණ ගොඩාක් තියෙනවා. මම මේ කියන්නේ මේ කියන්නේ සුදු රෝස පැහැට හුරු වර්ණ මුතු කියවම් සුදු පාටයි. එතකොට පාට වෙනස් කිරීමෙන් කළු එහෙමත් තියෙන නිසා මම ඒක විග්‍රහ කරේ. කොළ, ලා කොළ, කහ, රත්රන් කියන වර්ණ අද දිනේ සුබ වර්ණ හැටියට නම් කළ හැකියි. ඔන්න ඔය
විදිහටම අපි හැමදාමත් කියනවා මේක පොදු පළාපයක් කියලා. අපි හැමදාම සවිස්තරාත්මකව ඔබට කියනවා මේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් Tamange දසවන්නනෝ මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් කොහොම වුණත්. ඔබට දැන් යම්කිසි මට මේ අවබෝධයක් තිබෙනවා කොහොමද දවස ඔබට ගතවන්නේ කියන කාරණේ. එහිඳ සැලකිල්ලෙන් කටයුතු කරොත්ින් ගොඩක් ප්‍රශ්න මග හරවාගෙන සාර්ථක වෙන දවස සාර්ථක කරගන්න ඔබට හැකියාව ලැබෙයි. අපි මතක් කරනවා ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔය ජනපත්‍ර පරීක්ෂා කරගන්න මේ මැදිරිය දුරකථන අංකවට කතා කරොත් 0112-209-302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  කියන දුරකථන අංකවලට කතා කරන්න පුළුවන් ඔබට. ඒ වගේම අද දවසේ අපි සුමිත් විශේෂ මාතෘකාවක් සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේදීත් අපි කතා බහ කරා ඔබට මතක ඇති විශේෂයෙන් මේ සිත් පීඩා ගැන දෙන තත්ත්වය. ගොඩාක් වෙලාවට මේ සිත් පීඩා පිළිබඳ කතා බහ කරනකොට රහන්දරත් මහත්මයා ඉතාමත් හොඳ උදාහරණ අපිට අතීතයෙන් පවා සපයමින් තමයි මේ කතා බහ කරන්නේ. වඩාත් මේ අපි කතා කරන දේ පිළිබඳව ඔබට අවබෝධයක් ඇති වෙන. දැන් අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන තවත් එක් යෝගයක් සම්බන්ධයෙන්. මේක ටිකක් හරදරකාරී බාධක යෝගයක් විදිහට සිත් පීඩා ගැන දෙන යෝගයක් විදිහට අපිට උදා වෙන යෝගයක් නිසා තමයි මේ පිළිබඳව අපි කතා බහ කරන්න හිතුවේ. මේ යෝගය පිළිබඳව මම කැමතියි තුමාගෙන් ආරම්භයක් ගන්න මේ කේම ද්‍රම කියන යෝගය සම්බන්ධයෙන්. ඔබල දෙදෙනාම හොඳ ආරම්භයක් ගත්ත මේ උපේක්ෂාවෙන් කටයුතු කරන්න. ඇතැම්ම මේ උපේක්ෂාව කියන්නේ මැද තැනක. ඔව්. උපේක්ෂාව විග්‍රහ කරන්න ගියොත් එහෙම මේ බොහොම වෙලා යන නිසා මම සරල හැඳින්වීමක් කරන්න මොකද සිත ගැන කතා කරන නිසා. ඔව්. උපේක්ෂාව කියන්නේ සරලව හැඳින්වුවොත් අර නෙළුම් කොළේට වැටිච්ච වතුර වෙන්න ඕනේ. නෙළුම් කොළේ වතුර රඳන්නේ නැහැ. එතකොට හැබැයි නෙළුම් කොළේ කොහොල්ල ඇලෙනවා. ඒක නිසා උපේක්ෂාවෙන් කියන්නේ මේ විදිහට තදින් ඇලෙන්නේ නැතුව අර නෙළුම් කොළේට වැටිච්ච වතුර වගේ විය යුතුයි. ඒතකොට මැද තැනක ඉන්න ඕනේ. ඒතකොට දෙපැත්තම ලාභ ලාභ යසයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන අට ලෝධහමෙන් තමයි අපි මේ කම්පා වෙන්නේ. ඒකෙදී අපි හතරකට කැමති හතරකට අකමැති. නමුත් මේ දෙකම උපේක්ෂාවෙන් ගැනීම තමයි අවශ්‍ය. එතකොට දැන් සිත ගැන කතා කරනකොට අරුණී සුමිත් මේ අඩපතක් වෙච්ච මේ ලේ දහතුවේ තමයි මේ හෘදේ වස්තුව ආසන්නයේ තමයි මේ සිත තියෙන්නේ. එතකොට මේ කිසිම විද්‍යාඥයෙක්ට මෙතනයි තියෙන්නේ කියන්න බෑ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ස්ථානයේ තමයි තියෙන්නේ. එතකොට මේක මෙහෙමයි කියලා අල්ලල ගන්න බෑ. එතකොට දැන් මෙතනදී මේ අපි කය ඇතහැරිය අතහරිනවනේ. ඒ කියන්නේ මැරෙනවා, ජීවිතක්ෂයටපත් වෙනවා. නමුත් මේ සිත ගමන් කරනවා. ඒ කියන්නේ සිත මරණකම්. ඒ සිත මරණකම් කියන්නේ සිත අපි මාර්ගඵලයකට එනකම්. ඒ කියන්නේ කෙලෙස් නැසනකම් අපි යනවා. එතකොට සිතර අධිපතිත්වය දරන ග්‍රහයෙන් යෙදෙන පීඩාවක් තමයි අපි මේ අද කතා කරන්නේ කේම ද්‍රැම කියලා. එතකොට කේම ද්‍රැමය කියන යෝගයේ යෙදෙන්නේ සඳු තනි වෙලා. ඒ කියන්නේ සිත තනි වෙලා කියනවා වගේ. මේ කියන්නේ Taman තනි වෙලා. සඳු ඉන්න රාශිය දෙපැත්තේ ග්‍රහයන් නොසිදීම. ඔව්. එතකොට උදාහරණයක් අපි ගමු 11 වෙන්නේ හරි කියලා. ඒ කියන්නේ 11 වෙනි රාශිය. එතකොට 10 වෙන්නේ 9 වෙන්නේ ග්‍රහයන් නැහැ. ඔව්. එතකොට ඒ වගේ කොයිම ස්ථානයක හෝ මේ විදිහට තිබ්බොත් මේ යෝගය උදා වෙනවා. එතකොට ඔබගේ ජම්මපත්‍ර අපිට අතට අරන් බැලුවොත් සමහර අයට තියෙයි ඡයන්න කියන ග්‍රහයාගේ දෙපැත්තේ කිසිම ග්‍රහයක, ඒ කියන්නේ රාහු හෝ කේතු නැත්තම් මේ යෝගය උදා වෙනවා. එතකොට මේ යෝගයේ තියෙන විපාක තමයි දැන් හැමතිස්සෙම හඳහනකට මේ මේ සඳු මෞකාරක ග්‍රහයා. එතකොට මේ මෞකාරක ග්‍රහයා සිතරාධිපති ග්‍රහයා එතකොට බඩදිය බාදිය ඇති වෙන්නේ මේ සඳුගේ බලපෑමෙන්. එතකොට රවි මූලික වෙනකොට දෙවිනියට ඉන්නේ සඳු. එතකොට ඒ සඳුගේ දෙපැත්තේ සුභ ග්‍රහයන් ඉන්න තරමට හරි සුබයි. එතකොට අපි මීට ඉස්සෙල්ලා කතා කරා සඳුගේ පිටිපස්සෙන් ගුරු ඉඳීම නිසා එන සකට යෝගේ. ඒ කියන්නේ පිටිපස්සෙන් හිටියොත් හොඳ නැහැ. එතකොට අර සකට යෝගේ. ඒ වගේ දැන් මේ දෙපැත්තෙන් සඳු නැති වුනහම අපිට ආවරණයක් සතුටක් නැතිකම නිසා පීඩාවටපත් වෙනවා. හරියට මේ හිතට වද දෙනවා. බොහෝ දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවා. එතකොට බොහොම සමහර තැන්වලදී මේ අපවිත්‍ර ජීවිත ඇති වෙනවා. ඒ හැම තැනම නෙමෙයි. ඒක විග්‍රහ කරන්න විවිධ අවස්ථා එනවා. දැන් අපි ඒ වගේම මෙතනදී කිව්ව යුතුයි යම් කෙනෙක් දැන් මේ වගේ යෝගයක් තියෙනවා අපි හිතමු කටගලන්නේ සඳු එකේ ඉන්නවා දෙපැත්තේ දොළොස් වෙන්නේ සහ පළවෙන්නේ නැහැ. නමුත් එහෙම වෙලා එතනදී අර ඒක බංග වෙනවා. මොකද කුලීර කියන යෝගයේ යෙදෙන නිසා සඳු බලවත් වෙලා නිසා. නමුත් අර අර දෙපැත්තේ නැතිවීමේ විපාකය යම් තාක් දුරට 50%ක විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පුණ්‍යස්ථානයක එවැන්න වගේම හත්වැනි ස්ථානයේ හිටියොත් එහෙම යම් කිසි විදිකින් ගුරු වගේ ග්‍රහයෙක්ගෙන් සුබ දෘෂ්ටි ලැබුවොත් මේක අඩු වෙනවා. සමස්තයක් මහත්මයා දැන් ඉතමත්ම මේ තමත් හොඳ පැහැදිලි කිරීමක්. රොහන් මහත්තයක පැහැදිලි කිරීම කොච්චර සුන්දරයිද කියන්නේ සමහර ගීතත් මතක් වෙනවා. සඳ ගැනම ලියවිලා තියෙන බොහෝ ගීත තිබෙනවා. මොකද හඳ හිතට බොහොම සමීප ග්‍රහයක් නිසා. රොහන් මහත්මයා අත්‍යව දැන් ඔය සඳ සඳු කියන ග්‍රහය දෙපැත්තේ ග්‍රහයන් නොපිටීම කියන කාරණේදී වඩා පීඩාකාරී සහිතට වද දෙන අවස්ථාව
රටාවන් මොනවද? ඒ කියන්නේ මොන තැන්වල සඳු පිහිටීම මතද දෙපැත්තේ ග්‍රහයන් නොමැතිවීම මතද ගොඩාක් වෙලාවට අපේ පීඩාකාරීත්වය වැඩි වෙන අවස්ථාව? ඔව් වැඩි වෙන්නේ දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් කේන්ද්‍රස්ථාන. කේන්ද්‍රස්ථාන වල ඉඳලා යම් කිසි විදිහකින් දෙපැත්තේ නොවුනොත්. එතකොට දැන් කේන්ද්‍රස්ථාන වගේම තමයි 7-8 කියන ග්‍රහය තැන්. එතකොට විවාහ ස්ථානයේ විවාහෙන් පසු කියන තැන්. එතකොට ඒ වගේම තමයි සඳුත් එක්ක සම්බන්ධ වෙලා දොළොස් වැන්නේ දුර්වල වෙලා තිබ්බොත් එහෙම ඒවයින් නිෂ්ඵල ගමන් බිමන්. එතකොට දැන් ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ 8 වැන්නේ එහෙම තිබ්බහම මම හුඟක් දැකලා තියෙනවා. දැන් සමහර කෙනෙක්ට තියෙනවා මේ කාන්තාවන්ට මේ දරුඵල ප්‍රශ්න ගබ්සා වෙනවා, බෙහෙත් ඇඟට උරා ගන්නෑ. එතකොට මෙතන තියෙන්නේ දැන් මෙහෙම වුණහම විශේෂයෙන්ම අර සුදයෑමේ තත්ත්ව දැන් සමහර දැන් මේවට අර ආයුර්වේද ක්‍රම එහෙම භාවිතා කළ යුතුයි. දැන් සමහර වෛද්‍ය ක්‍රමවල ඒක ලෙඩක් හැටියට ගන්නෑ. එතකොට ඒ වගේ තිබ්බහම ඒ වගේ ප්‍රශ්න. එතකොට දැන් මේ විදියට 8 වැන්නේ ඉඳලා බාලාරිෂ්ඨ එහෙම යෝගය යෙදුනොත් එතකොට ජීවිතයටත් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒ වගේම 6 වැන්නේ එහෙම මේ විදියට යෙදුනොත් දියගිලි මරණය සිද්ධෙන්න, ජලයෙන් විපත් වැනි දේත් ඇති වෙනවා. එතකොට දැන් ඔබ හැවගේ සඳු 22 දේර්ඝානාධිපතියත් වෙලා හිටියොත් එහෙම බොහොම ගැඹුරට පළලට අනවශ්‍ය විදියට හිතන හිත පීඩා කරගන්න විශේෂයෙන්ම මව්පාර්ශව එක්ක කාන්තා හතුරුකම් ඇති වෙන හිත නිතරම කිලිටි කරගන්න ගතිය. එහෙමත් නැත්නම් දැන් අපි සඳහන් කරා යම් තවත් ග්‍රහයෝග තියෙනවා. ඒ නිසා තියෙනවා තමන්ට උචිත තැන ලැබෙන්නේ නැති කමක්. එතකොට හැම විටම තමන් මේ මම කරගත්ත දේවල් කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ මම ලබා උපන් හැටි කියලා ඉතලා මේක හිත සනස්සාගත යුතුයි. ඒ වගේ මේ යෝගය මේ විවිධාකාරයෙන් යෙදෙනවා. එතකොට හොඳින් කල්පනා කරලා හඳහන බලලා තීරණය කරන්න පුළුවන් මේ හේතුව. දැන් සමහර කෙනෙක් ඉන්නවා. ඔව් මේ යෝගෙන් තිබෙන තවත් ඒ බලපෑම් සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් හිඹුටන්න අපිට දුරකථන අමතුමක් තිබෙනවා. ප්‍රියන්ත මහත්මිය තමන්ගේ පුතාගේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා වයට. ආයුබෝවන් සුබදාසනක්. සුබදාසනක්. ඔව් අපිට සඳහන් කරන්න පරීක්ෂා කරගන්න අවශ්‍ය ජනපත්‍රයට අදාළව විස්තර ටික උපන් දිනය කියන්න. 96 තුන්වැනි මාසේ 9 වෙනිදා උපන් වෙලාව කියන්න. රාත්‍රී 1:10ට. ඒ කියන්නේ 9 වෙනිදාද 10 වෙනිදා එළි වෙන්නද? 9 වෙනිදා එළි වෙන්නේ. 1:10ට. එතකොට මේ උපන් දිස්ත්‍රික්කයේ කොළඹ. ඔබතුමයට මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මිතුන ලග්නේ නිවැරදිද? වැරදි. ඔව්. එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම මෙතනදී උපන් වෙලාවේ මම ඒක හෙව්වේ 10 වෙනදාද කියලා. එහෙම නැත්නම් ඔබ හදලා තියෙන්නේ මේ ධනු ලග්නේද? ඔව්. ආ ඒක තමයි. එතකොට දැන් මේ ආකාරයෙන් යම් දෝෂයක් තියෙනවා අපි මේක හදලා ලබන සතියේ කියන්න. නමුත් මෙතනදී ඔබට උපදේශයක් මට පැහැදිලිව දෙන්න පුළුවන්. මේ හඳහනේ කාලසර්ප යෝගය එහෙම නැහැ. නමුත් දැන් මෙතනදී ඉන්න රාශීන් අල්ලා මට කතා කරන්න පුළුවන්. දැන් මේ හඳහනේ සිත නැකතින් ඔහු උපත්තිය ලබන්නේ. නිවැරදිද? ඔව්. එතකොට දැන් මේ වෙලාවේ ඒ රාශිකයක් ගෙවීම ඒකම මේ දරුවා ගුරු මහදසාව ගිහිල්ලත් ඇයි ප්‍රතිඵල නැත්තේ කියන කාරණාව තමයි ඔබට ඇත්තේ. එතකොට මේකට හේතුව තියෙන්නේ දැන් අපි සඳහන් කරනවා ගුරු කියන ග්‍රහයා කොච්චර බලවත් වුණත් සිකුරු යෝගකාරකයා වුණත් මේ හඳහනේ සිකුරු යෝගකාරකයා නෙමෙයි. දැන් මිතුන ලග්න ආවොත් එහෙම වෙනවා. ධනු ලග්න වුණොත් සිකුරු බාධක ග්‍රහයක් වෙනවා. මේ තත්ත්වයන් නැති වෙන්නේ මේවට ලැබෙන දෘෂ්ටීන් සහ මේ දරුවා දැන්ට ගෙවන ඒ රාශිකය. ඒ නිසා ඔබට උත්තරයක් අපි මම ඒකයි ධනු ලග්නෙදි කියලා ඇහුවේ. ඔබ කියන උපන් දිනේ සහ අර වෙලාවේ ගැටලුවක් තියෙනවා. අපි මේකට මීට වඩා උත්තරයක් දෙන්නම්. දැන්ටගෙන ඒ රාශිකක තත්ත්වය තමයි මේකට හුඟක් පීඩාවක් තියෙන්නේ. ඒ නිසා බෞද්ධ දරුවෙක් නම් අපි කලිනුත් සඳහන් කරා සැරියුත් හිමියන්ට වන්දනා කිරීම මේ ප්‍රඥාව වැඩෙන ක්‍රම. ඒකම අධ්‍යාපනය දියුණු වෙන මැණික් පැලඳීම් තියෙනවා. ඒවට යොමු වෙ හැකි. අපි ලබන සතියේ ඔබට නැවතත් උත්තර සපයන්න. මොකද මේ ධනු ලග්න නිසා. ඔව්. ඉතින් ඔව්.
අපි තුමා සඳහන් කරපු විදිහට ඒ නිවැරදි කිරීම කරගෙන රියාකාරව කොහොමද ජනපත්‍රය මෙතන සටහන් වෙන්නේ කියන කාරණේ ඔබට විස්තර කරන සූදානම් වෙනවා ලබන සතියේ. අපි අපිට තැපැල් මාර්ගය නියම වෙච්ච කේන්ද්‍ර සටහනටත් අවස්ථාව ලබා දෙනවා බ්‍රහස්පතින්දා දවසේ. අපි ඩිලාන් පානදුරේ ඉඳන් අපිට යොමු කරලා තිබෙනවා තමන්ගේ ජනපත්‍රය විදේශ රැකියා සඳහා අවස්ථාවක් ඔහුට තියෙනවාද කියන කාරණේ තමයි දැනගන්න අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. අපි බලමු පානදුරේ ඉඳන් ඩිලාන් මොන විදිහට කරන්න දෙන්න. මං හිතන්නේ මිලන් මේ දැන් ඔබ මේක ටික දවසක් මේ මේක අපිට එවලා ඇත්තේ මේ දැන්ටමත් විදේශ යෝග ක්‍රියාත්මකයි. එයින් පෙබරවාරි 14න් පස්සේ ඔබට නියත වශයෙන්ම විදේශ යෝගයක් තියෙනවා. ඔබට හොඳ යෝග පවතිනවා. ඒකම උප්පත්තිය ඔබ මවුට හෝ ඔබට පීඩාගෙන දෙමින් උප්පත්තිය ලැබපු හඳහනක්. නමුත් ඔබ බොහොම නිර්මාණශීලී විදේශගතව බොහොම ජයග්‍රහණයක් අත්කරන ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරනගෙන පෙබරවාරි 14න් පස්සේ ඔබට ජූලි 4 ඔබට හොඳ විදේශ ගමනක් තියෙනවා. ඒ සාර්ථක වෙනවා. ඔව් අපි මතක් කරනවා. අපි දැන් ඔබට කියනවා සුබිත් අපිට තැපැල් මාර්ගයෙන් එවන්න කියලා. ඔබේ කේන්ද්‍ර සටහන එවනකොට අනිවාර්යෙන්ම ඔබට දැනගන්න අවශ්‍ය වන කාරණේ වගේම කේන්ද්‍ර සටහනේ පිටපත ඔබේ නම ගම මේ දේවල් අනිවාර්යෙන්ම සටහන් කරලා එවන්න. අපි දැන් ඔබට සජීව මේ අවස්ථාව ලබා ගන්න බැරි හැමෝටම අපි මතක් කරනවා රහන්දරත් මහත්මිය සම්බන්ධ කරගත හැකි දුරකථන අංක. ඔබට පුළුවන් නම් කිසි ගැටලුවක් සේවාවක් අවශ්‍ය නම් එතුමන්ට කතා කරන්න 0722 67 91 0722 67 92 91 0773 92 26 91 නම්බර 51 කොටාපාර බොරැල්ල සහ නම්බර 60A කඩවත පාර කළුබෝල කිර ලිපිණයන් වලදීත් එතුමන් මුණ ගැහිලා ඒ සේවය ලබා ගැනීම හැකියාව තිබෙනවා. දැන් අද අපි කතාබහ කරමින් ඉන්නේ රොහන් මහත්මයා මේ කේමද්‍රම කියන යෝගයේ සම්බන්ධ. එතකොට මේ සඳුගේ උදාවන යෝගයක් ඉඳලා සිතට ඇතිවන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව සමිත අපි කතාබහ කරමින් හිටිය. දැන් ගොඩක් වෙලාවට ඔබතුමා සඳහන් කරමින්ට දැන් මේ යෝගය උදා වීමේ නැතිවන්නේ බාධක තත්ත්වයන්. බාධකම තමයි කෙනෙක්ට උදාවන්නේ කියලා. හැබැයි අනිකුත් දැන් ඔබතුමා සඳහන් කර සමහර වෙලාවට ඒක එහෙම නොවෙන්නත් පුළුවන් කියලා. එහෙම එහෙම නොවන අවස්ථාවන් මොනවාද? නෑ එහෙම නොවෙනවනේ. මේ අරුණී අඩු වෙනවා. අඩු වෙනවා. ඒ වැටෙන දෘෂ්ටියින්. ඒ කියන්නේ සුභග්‍රහයෙන් එළවෙන දෘෂ්ටියින්. එතකොට අපි හිතමු දැන් අපි කලින් සඳහන් කර උදාහරණයක් ඇටියට සඳු බලවත් වෙලා කටක රාශිය එතකොට යෙදුණු. එතකොට එහෙම ಇಲ್ಲ මේෂ රාශියේ සම වෙලා යෙදුණු. තවත් සුභග්‍රහයක ඉදිකට සඳුට සුභ වෙන විශේෂම ගුරු සිකුරු වැනි ග්‍රහයෙක්ගේ පූර්ණ දෘෂ්ටියක් එහෙම නැත්නම් බලවත් වෙච්ච ග්‍රහයෙක්ගේ දෘෂ්ටියක් වැටුණොත් ඒක අඩු වෙනවා. ඔව්. නමුත් සමස්තයක් හැටියට මේ 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 යෝගයේ තියෙනවා අර හිතාමත්ම පළලට හිතීම. දැන් හිතට නිරන්තරයෙන්ම දුකක් ඇති වෙනවා. අපිට නිරන්තරයෙන්ම දුක් ඇති වෙනවා තමයි. එහෙම නෙමෙයි මේ යෝගයේ තමන්ට පීඩාව වැඩි. එතකොට සමහර වෙලාවට මෙහෙම තිනකොට තම මව් එක්ක යම් මමනාප, තව මම මව් හැර යාම. එතකොට ඒ වගේම තමයි මේ දරුවට මේ තමන් මව එතකොට අපි දැකලා තියෙනවා මේ වගේ වුණාම විදේශගත වෙලා ඉන්නවා. ගා කාලෙකින් දකින්න හම් වෙන්නේ. නමුත් අර මව් සෙනෙහස අහිමි වෙනවා. සමහර අය ඒ වගේම මම දැකලා තියෙනවා මේ යෝගයේ තියෙන 22 වන දීර්ඝානාධිපතියත් වෙලා ඉන්නවා මේ විදිහට. එතකොට මේ හරිම අමාරුයි උපදේශක් දීලා මේ ඔවුන්ව ඒ තත්ත්වයට ගන්න. මොකද පෙර කරපු විපාක වැඩි හින්දා අයිත් මේ කණින් අහලා අනික් කණින් පිට කරනවා වගේ. හිතට සැනසීමක් දෙන්න අපහසුයි. ඔව්. ඒ කියන්නේ ඒ තමන්ම ඇති කරගන්නවා සමහර අය. ඒ කියන්නේ තමන්ම ඇති කරගන්නවා කියන්නේ ඔවුන්ට උපදේශනයකින් හිත හදාගන්න බෑ. එතකොට ඒ වගේම අපි හිතමු දැන් වෘච්චික රාශිය වෙලා පළවෙනි රාශිය වෙඳලා දෙපැත්තට ඔහු අය කිසිම විදියකින් කවුරුත් කියන දෙයකට නැමෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිස් වීදුරුවක් වුණොත් මේ පුරවන්න පුළුවන් වෙන්නේ. එතකොට හිස් නොවනකොට යම් දෙයක් පුරවනකොට ඒක අහක යනවා. එතකොට එහෙම තියෙන එහෙම ඇත්ත මම හුඟක් අය දැකලා තිනවා. කිසිම දියකින් ජ්‍යොතිෂවේදියෙක් නෙමෙයි ආගමික නායකයෙක් තමයි පිළිගන්න කෙනෙක් කියන දෙයක් අර කියන දේවල් ඔඩොක්කුවට තමයි වැටෙන්නේ. එතකොට නැගිට්ටාම වැටෙනවා වගේ. ලොට දාගන්නේ. එතකොට මේ සිතට අධිපති ග්‍රහයන් නිසා ඒකේ පීඩාව වැඩි. ඉතින් මේක අපි මැණික් විද්‍යාවෙන් විසඳනවා. මැණික් විද්‍යාව විසඳන්නේ කොහොමද මේ සඳුට ලං කරන්න ක්‍රම නෙමෙයි. මේ යෝගයේ යටපත් කිරීමේ හැකියාව සිතේ ශක්තිය එතකොට හිතේ මේ ක්‍රමවේදය ස්නායු පද්ධතියේ බලපෑම තමයි මැණික් වලින් අපි වෙනස් කරන්නේ. එතකොට දැන් ඔබ මේ ඇහුව මේ தත්ත්වය වෙනස් වෙන්නේ යන්නේ ආකාරය. නැතුව මේක සම්පූර්ණයෙන්ම මෙහෙම වෙනව නෙමෙයි මේකේ නැති වෙනව නෙමෙයි අඩුවීමක් අඩුවීමක් වෙනවා අර වගේ වුණාම. නමුත් මේ දෙපස ග්‍රහ නොවුනහම මේ යෝගිය උදා වෙනවා. අපි විශේෂයෙන්ම අද රොහන් දහරත්මත්මයා
අනිවාර්යෙන්ම අපේ වැඩසටහනේදී විශේෂයෙන් අපේ රටේ මැණික් සම්බන්ධයෙන් මැණික් දේව සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් සහ ඒ පිළිබඳ ලොකු අධ්‍යයනයක් තිබෙන අපේ රටේ ඉතාමත්ම ඒ පිළිබඳ කීර්ති නාමයක් තිබෙන පුද්ගලයෙක් විදිහට වහන් මහත්මයා දැන් අපි විවිධ යෝග පිළිබඳව හැමදාමත් අවධානය යොමු කරනවා. අද ඉතාමත්ම සුවිශේෂී යෝගයක් කේම ද්‍රව කියන මේ යෝගය මේ උදාවීමේ තෙක්ක කෙනෙකුට මේකෙන් පීඩා විඳිනවා නම් බොහෝ දිනක් අපිව නරඹන ඇති අය ඇති මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබතුමා කෝ මේක මැණික් විද්‍යාවෙන් මැණික් ශාස්ත්‍රයෙන් මේකේ බලපෑම අඩු කරන්න පුළුවන්. අර හිතට දැනෙන අර හිතට දෙන අවවාද උපදෙස් පවා හිතින් බැහැරව අර වාජනයට වතුර පිරෙනවා වගේ පිටාරට යන්න හේතුව සමහර වෙලාවට ඇත්තට මිස්නාවි පද්ධතිය දුර්වලතා වෙන්නට පුළුවන්. රුවන් මහත්මයා ඒක පැහැදිලිවම කියනවා මේකෙන් අපිට පුළුවන් යම් සිතක් ඇති කරගන්න මැණික් සම්බන්ධයෙන් මැණික් පැළඳීම සම්බන්ධයෙන්. රුවන් මහත්මයා ඇත්තටම මේ යෝගයේ උදා වෙන කෙනෙකුට ගැළපෙන මැණික් වර්ග මොනවද? මේ යෝගේ විතරක් නෙමෙයි සුමිත් අපි හැමතිස්සෙම කියනවා දැන් මේ අහවල් යෝගෙට මේ මැණික කියලා පළඳින්නේ නැහැ. එතකොට 12 ආකාරයකින් මේක පිළිහිටන්න පුළුවන්. එතකොට මේ සිතට අධිපති ග්‍රහයා නිසා සිතට අධිපතිත්වයම දරන්නේ නැහැ. එතකොට මේක යෙදෙන්නේ පූර්ව ජම්මයන් වල මොන කරපු දෙයද? එතකොට ඔහු හෝ ඇය මේ හේතුව නිසා අපි හිතමු මේ ව්‍යාපාර කඩාවැටීමක් නිසාද මේ තත්ත්වය ඇටලා තින්නේ. ඔහු කරපු කලමනාකරන වැරැද්දක් ද මේ වුණේ. එතකොට අපි හිතමු ඊළඟට සහෝදරස්ථානයේ හරහා වැටලා තියෙන එක. එතකොට සහෝදරයන්ගෙන් වෙච්ච පීඩාවක්ද? එතකොට දැන් නොයිකුත් තියෙනවනේ. දැන් සමහර සහෝදර පාර්ශව තියෙනවා තමන්ට අයිති දේ දෙන්නේ දෙමව්පියන් එක්ක හොර රහසේ දේවල් මේවා ලියාගෙන ඌට හොයාට අයිති වෙන්න තියෙන දේවල් මේ වෙනවා. එතකොට මේ වගේ දේවල් ස්ථානීය වශයෙන් උත් බලනවා. එතකොට සමහර කෙනෙක්ට තියෙනවා මේ වගේ වුණාම මේ දැන් මෙතන තියෙන්නේ තමන් ඉන්න ස්ථානය භූමිය. ඒ කියන්නේ තමන්ගේ ඉන්න කුටුම්බේ තියෙන දෝෂ. එතකොට දැන් මේවට හරියන්නම ඔක්කොටම එකම ගල පළඳින්නේ නැහැ. ඒකයි මම හැමදෙස්සෙම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ මේකට මේ යෝගය යටපත් කරන්න එක එකයට එක එක විදිහට. මොකද ලග්න 12ට මේ හැමෝටම මේ දේ යෝගයේ යෙදিলা තියෙනවා නම් එකම ගල දැම්මම ඕක සාර්ථක වෙනවානේ. දැන් උදාහරණයක් ඔබ අහපු හොඳ ප්‍රශ්නයක්. දැන් මම දැකලා තියෙනවා මේ වගේ වුණාම සඳුව දැකලා නිතරම අපි ඒක ලබන සතිය මං ගෙනල්ලත් පෙන්නන්නම්. චන්ද්‍රකාන්ති පාෂාණය පළඳනවා ඉතාමත්ම වැරදියට. එතකොට චන්ද්‍රකාන්ති කියන්නේ මූන් ස්ටෝන්. එහෙම නැත්නම් දෙමළෙන් කියනවා අපි දමිළෙන් කියනවා පූණක්කන් කියලා. එතකොට මේ මාණික්කය ඉතාමත්ම දුර්වල මාණික්කයක්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය බොහොම දුර්වලයි. මේ ප්‍රසිද්ධ මාධ්‍යින්ද ඔකේ හරිම වචනේ මට කියන්න බෑ. මම මුද්‍රිත මාධ්‍ය නම් වචනෙත් කිව්වා. එතකොට මේ ඒ පළඳින්නෙම නැහැ. ඒක හරි පීඩාගෙන දෙනවා. තමන් තනි කරන තමන් බොහොම පැත්තකට වෙලා හුදකලාව ජීවත් වෙන විශේෂම කාන්තාවන්ගේ එහෙම වුණොත් එහෙම අර විශේෂම ගබ්සාවීම් ඒතර සුදෑමේ තත්ත්ව සෙම තත්ත්ව වැඩි කරන ග්‍රහයි මේ 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 මාණික්කය. ඒ නිසා කිසිම දෙකින් පළඳින්නේ නැහැ. දැන් මම එහෙම දැකලා තිනවා එහෙම නිසා මේ නොදන්න අය මේ වගේ එකක් පළඳනවා. ඔබ පළඳින්න එපා. මම බලන්න සතිය ඔබට මූන් ස්ටෝන් කියන ඒ මේ මාණික්කය ගෙනල්ලා පෙන්නනවා. එතකොට දැන් මේකට කියලා විශේෂයෙන් පළඳින්නේ නැහැ කිව්වේ ඒකයි. ඒකම අපි සැලකිල්ලට ගන්නවා මේ හදාන්නේ සුබදීය හැකි සහ තමන්ගේ ඇඟි අඩු මොන රසායනික ද්‍රව්‍යද. එතකොට මේ හේතුව නිසා අඩු වුණාද කාබන් කියන කිමිකල් එක එහෙම නැත්නම් සල්ෆේට් කාබනේට් සිලිසියම් ඩයොක්සයිඩ් සම්ම පොට ඒකක මෙවල තියෙනවා. එතකොට ඒව අඩු වුණා නම් ඒවයි තමයි අපි සම්බන්ධ කරන්නේ. නැතුව ඒක මාණික්කයක් පැලඳින්නේ නැහැ. ඔව්. තමත් වටින කාරණා ටිකක් අපි දැනගන්න ලැබෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ මාණික්ක සම්බන්ධයෙන් කතා බහ කරනකොට වැරදි මත සමාජගත වෙලා තිබෙනවා නම් ඉතාමත් නිවැරදිව මේ දේවල් අවබෝධයෙන් යුතුව තමන්ට ඇතිවලා තිබෙන බාධක තත්ත්වයන් මේ ග්‍රහ අපල වලින් මිදෙන්න කොහොමද කතා කරන්නේ කියන කාරණේ හැමදාමත් රොහන්දරත් මහත්මයා ඒ අවබෝධය ලබා දෙනවා. අපි සඳහන් කරනවා රොහන්දරත් මහත්මගේ දුරකථන අංක ඔබට පුළුවන් කතා කරන්න 0712226791 0712226791 0773902691 0773902691 කියන දුරකථන අංකවල අපි කතා බහ ආරම්භ කරන්න කලින් නැවත වතාවක් කාලයත් යන හින්දා අපි තවත් කේන්දර සටහනක් වෙත අවධානය යොමු කරමු. සේනරත් මහත්මයා තමයි අපිට මේ කේන්දර සටහන එවලා තියෙන්නේ. විවාහය සහ ඔබතුමා මුණගැහිමටත් අවශ්‍යයි කියලා කියනවා. ඉතින් අපි බලමු අපි ඔබට ඒකයි විතර සඳහන් කළ තමන්ගේ දුරකථන අංක මුණගැහෙන්න අවශ්‍ය නම් පුළුවන් කතා බහ කරලා එතුමන්ට දිනයක් වෙලාවක් වෙන් කරවා ගන්න. විවාහය සම්බන්ධයෙන් මොකද්ද එතුමන්ගේ තත්ත්වය? ඔව් මේ මහත්මයා ඔබගේ මේ හඳහනේ ඇත්තටම ඔබ පළවෙනි විවාහයෙන් වෙන් වෙච්ච කෙනෙක්. එතකොට දැන් මේ වෙලාවෙත් ඔබ සඳු වටවැන්නේ ඉන්න නිසා රාහුත් එක්ක යම් පීඩා තියෙනවා.
දෙවෙනි විවාහය සාර්ථක වෙනවා. කටවරද්ද ගන්න එපා. සමහරවිට ඔබ සාමාන්‍යයෙන් අවසන් මොහොතේ වැඩ කරන ඔබ නරක කෙනෙක් නෙමෙයි. ඔබ ඔබගේ තියෙන හිතේ පිරිසිදු භාවය නිසා මේ සියලු දේ තතු පවසනවා. කෙලින්ම කතා කරනවා. ඒක නිසා සමහර අනවශ්‍ය දේවල් කටින් පිටවීම නිසා ඒ වැනුත් බාධා ඇති වෙනවා. ඒක නිසා දෙවෙනි විවාහයකට හේතු තියෙනවා. විශේෂයෙන්ම මේ සැප්තැම්බර් වලට පෙර හොඳ විවාහයක් සිද්ධ වෙනවා. ඒ විවාහය සාර්ථක වෙනවා. අපි අද විශේෂයෙන් රොහන් මහත්තයත් එක්ක මැණික් ශාස්ත්‍රය පිළිබඳව අවධානය යොමු කරන අතරතුර අපි ඉතාමත්ම වැදගත් වූ කේම ද්‍රව කියන යෝගය පිළිබඳව අවධානය යොමු කරන්නේ. රොහන් මහත්මයා දැන් නිරන්තරයෙන් කියන කාරණයක් තමයි මේ ජ්‍යොතිෂවේදීන් අපි කරපු දේවල් තමයි අපි පසුපස එන්නේ කියන කාරණේ. මේ කේන්ද්‍ර සටහන්වල මේ අපල තත්ත්වයන් මේ ග්‍රහ පිහිටීම් සිදුවන්නේ අපි අතීතයේ ජීවිතවල කරපු ඇතැම් දේවල් තමයි අපි මේ පසුපස එන්නේ කියන කාරණේ නිරන්තරයෙන් ඔබතුමාල සඳහන් කරනවා. දැන් රොහන් මහත්මයා දැන් මේ කේම ද්‍රව මෙවැනි යෝග උදාවීමත් ඒ හරහාද එන්නේ මොකක්ද මේ தත්ත්වය? ඒකට අපිට පුළුවන් ද යම් ආකාරයක තීරුම් ගැනීමක්? දැන් සුමිත් තරුණී අපි දැන් මේ ගොවිකම් කියන යුගයට ගොවි යුගයට ආවම තමයි අපිට හේතුව ඵලය අවශ්‍ය වෙන්නේ. දඩයම් යුගයේ අවශ්‍ය නැහැ. ඊට පස්සේ තමයි මේ ගලාගෙන එන්නේ මේ ජ්‍යොතිෂය සඳ තාරකා මේවයේ තියෙන බලපෑම ගන්න. එතකොට ඍෂිවරුන් එවහාගත්තේ. එතකොටනේ අපිට අවශ්‍යතාවයන් එන්නේ. ගොවි යුගයෙන් පස්සේ තමයි අපිට අපි එකතු වීම, අපි දරුපල් හැදීම, ඊට පස්සේ ඉතින් දෙය රැස් කිරීම ඊළඟ પરම්පරාවට ඕවගේ තමයි මේක ඇදීගෙන යන්නේ. එන්නෙන්ද තමන්ගේ ආශාවන් වැඩි වෙන්නේ. නැත්තම් එදිනෙදා රැකෙන්න තමයි මුල් අපි ශිෂ්ටාචාරය තුනේ. දවසකට අවශ්‍ය වෙන විදිහට, සතියකට අවශ්‍ය වෙන විදිහට, ඊට පස්සේ මාස ගණන් ඔට්ට, ඊට පස්සේ දරුවන්ට પરම්පරාව ඕගෙන හිතන්නේ පස්සෙන්. ඒ කියන්නේ මේ තනිකරම මේක ඊටාත්ම අතීත සම්බන්ධයක් උඩන එන්නේ. එතකොට දැන් අපි දන්නේ අපේ විඥාණය කොයි අවස්ථාවේ හටගත්තද. අපි දැන් ඒකෙදි අපි හිතලා බලන්න ඕනේ මේ දැන් මෙතනදී ලෞතර බුදුරජාණන් වහන්සේ වරු බුදුවරුන් 512,000කට වඩා අධිකව මේ ලෝකේ පහළ වෙලා ඉන්නෝ 28ක් බුදුවරුන් නෙමෙයි. අපි අර 28ක් බුදුවරු කියලා ඒ ගාථා ක්‍රමයේ දේශයට ගත්තට 820 බුදුවරුන් අන්න එච්චර වෙනවා. එතකොට ඒ අතරතුර අපි වටහා ගන්න ඕනේ දැන් මේ අපි මේ අතර අපි ඔබ අතර තියෙන අවකාශයේ තියෙන ඒ වගේ අවකාශයේ ඉඩ ඒ වගේ තමයි බුද්ධ ශූන්‍ය බුදු කෙනෙක් නැති. එතකොට බුද්ධාන්තර දැන් අපි ඉන්න බුද්ධාන්තරයක ගෞතම බුදුරජාණන් වහන්සේ සහ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අතර මේක දැන් අවුරුදු ලක්ෂ ගාණක් තියෙනවා. එන්න එච්චර එතකොට එහෙම තියෙනවා නම් අපි කොතන ඉඳන් මේ ඇවිල්ලා ඉන්නවද? එතකොට මේ පෙර ජාතියක කරපු අකුසල කර්ම සේම කුසල කර්මත් පරිසන්දේන. ජම්මපත්‍රයේ සඳහන් වෙනවා පෙර කරපු දෙයක් මේ ආත්මේ පරිසන්දෙන්න තියෙනවා. ඒක තමයි අපි දකින්නේ. අචින්තේය විෂයක එතකොට කර්ම විෂය කොටසක් අපි දැකලා මේකට පහදා දෙනවා. එතකොට මේක ගිය සතියේ මම සම්බන්ධ කරා මේ විශේෂම අම්බපාලිය ගැන. ඔව්. දැන් අපිට ඔන්න අපි වටිනාම කතාබහ හොඳම තැනට ආවේ. ඒ නිසා අපි දුරකථන නැවතුමක් තියෙනවා. අපි ඒව සම්බන්ධ කරගෙනම ඒ කතාබහ ඉන්න අනතුරු අපි කරමු. සුමුදු මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්. සඳහන් කරන්න උපන් දිනය. උපන් දිනය 1990 දෙසැම්බර් 16. 12/16. 12/16. උපන් වේලාව උදේ 3:22ට. පාන්දර 3:22 දිස්ත්‍රික්කේ බදුල්ල. ඔබට ඇති ගැටලුව කිව්වොත් එහෙම තුලා ලග්නේද? ඔව් තුලා ලග්නේ. වයස කීයද ඔබගේ? 27යි. විවාහ දෝෂකුත් තිනවා මේ සුමුදු. හොඳින් ගලපලා ගත යුතුයි ඔබගේ ප්‍රශ්නේ යොමු කරොත්. මම විවාහ වෙලා ඉන්නේ. කුජාට වෙන්නේ තියෙනවා. ඔව් කියන්නකෝ. ඒක මේ විවාහ වෙදි කිව්වා මේ විවාහ වෙන්න එපා කියලා. ඒක නම මේ දරගන්න පුළුවන්. විවාහ නොවි බෑනේ. මේක අපි කාම රාග ලෝකයක්. විවාහ වෙන්න ඕනේ. ඒක සුදුසු උත්තරේ නෙමෙයිනේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා දීලා තින්නේ. මේ වගේ යෝග තියෙනවා. ඔබ දීර්ඝ ඒ රාශියක්, සූර්ය ඒ රාශියක්, චන්ද්‍ර ඒ රාශියක්, රවි චන්ද්‍ර දෙකේ ගෙවල ඔක්තෝබර් මාසෙන් පස්සේ ඔබ ඒ රාශියකේ යම් අඩු තත්යකට ආවා. ඒ වගේම ඔබ කුජ දීප්ත යෝගෙත් තියෙනවා. අනුර නැකතේ බොහොම පෙනුමෙන් ටිකක් අහිංසකයි. නමුත් එසේම නැහැ. ටිකක් සැරයි ඔබ. දැන් කේතු මහදසාව ගෙවල සිකුරු මහදසාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිකුරු සුබ ග්‍රහයෙක් ඔබට මේ ඔබේ ලග්නාධිපති කුජ අටවැන්නේ නිසා සුළු ප්‍රශ්න ලොකු ප්‍රශ්න කරගන්න එපා. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඉවසීමෙන් කටයුතු කරන්න. ඊළඟට දරුපල ගැන සැලකිලිමත් වෙන්න. ඔබට මේ ගත කරන දසාව අසුබම දසාවක් නෙමෙයි. ඒ රාශියක අවසන්. ඔව් සුබුදට මොකක් කර විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තියෙනවද?
ඔව් ඔබට පැහැදිලිවම මේ පෙබ්‍රවාරි 6න් පස්සේ දැන් මේ වෙලාවේ රාහු දහවැන්නේ ඉන්නවා. පෙබ්‍රවාරි 6 වෙනකන් කාලසර්ප යෝගී ආර්ධව සහ පූර්ණව තියෙනවා. පෙබ්‍රවාරි 6න් පස්සේ ඔබට විදේශ යෝග පවතිනවා. ඔබ හැබැයි ඔබ සාමාන්‍යයෙන් විදේශයේ ගත වුණාට පදිංචි වෙලා ඉන්න අදහසකින් ඉන්න කෙනෙක් නෙමෙයි. එහෙම නේද? ඔව්. එහෙමයි යදී තියෙන්නේ. අපිට විදේශ ගමන් හිමි පදිංචි වෙලා ඉන්නේ නැත. හරි. එහෙනම් අපි ස්තුතියි. ඔබට අපි කතා බහ කරමු. දැන් අරුතුමා පැහැදිලි කරා අපි අර පහුගිය සතියේ මේ පිළිබඳ කතා කරා. මොකද මේ කර්ම පිළිබඳ කතා බහ කරනකොට දැන් මේ ගත කරන දවසේ අපි කතා කරන මේ ක්‍රීම ද්‍රම කියන යෝග්‍ය සඳහාත් මේ අපි පූර්වය කරලා දේවල් ඒ වගේ මේ ආත්මයේදී අපි මේ වෙනකන් අපි කරගන්නා ලද දේවල් එක කොහොමද මේකේ බලපෑම සිද්ධ වෙන්නේ කියන කාරණේ නිසා තමයි මේ කතාවට අපි එන්න හදන්නේ. දැන් අපි දැන් මේ අම්බපාලිය ගත්තේ. අම්බපාලිය ගත්තේ නගර ශෝභනීය හැටියට ගත්තේ. එතකොට ඇය බොහෝම මිල මුදල් හම්බ කරා ඒ තුලින්. ඒ ඇය තරම් ලස්සන කෙනෙක් නැති තරම්. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ සමයේ ඒ නිසා ඇය බොහොම ධනවත් වුණා. දැන් මේ ඇය ඇත්තම එතකොට ගණිකාවක්නේ. නමුත් මම මේ පහදන්න හදන්නේ නමුත් ඒ වෘත්තීය පෙරජාතීන් වල කරලා නෙමෙයි මෙවැනි අපහාස නින්දා වලට හේතු වෙන්නේ. එතකොට දැන් සිකි බුදුහමඳුරන්ගේ කාලේ තමයි මෙය මේ අකුසල කර්මය සිද්ධ කරගන්නේ. බොහොම ඒ කාලෙත් ඇය සැදැහැවත් බොහොම සිල්වත් කෙනෙක්. ඒ කියන්නේ මේ ආමිස කියන පැත්ත බොහොම කරා. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් යම් යම් අඩුපාඩු තිබ්බා. ඇය සංවිධානය කරන මේ පින්කමක උත්සව මේ පින්කම් මාලාවකදී ඇය බොහොම ඒ කියන්නේ තමන්ගේ විහාරස්ථානය සුද්ධ පවිත්‍ර කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන වෙලාවක මේ දැන් අධීක්ෂණය කරමින් වටේ යනකොට දකිනවා ඒ වෙලාවේ සිද්ධ වෙනවා මේ එක්තරා උපාසිකාවක් කැස්සක් ඇදිලා මේ කිමිහුමක් ගිහිල්ලා සෙම සොටු බිම වැටෙනවා. එන්නම ඇයට එකට කේන්ති යනවා. මම මෙච්චර මෙහෙම කරලා තිබ්බා අපවිත්‍ර කරනවා මේක මම මේ විදිහටයි කරේ. ඕට වඩා අපි කියනවනේ ලේන්සුවක් ගේන්න තිබ්බේ නැද්ද? ඔය වගේ එක එක දේවල් තියෙනවනේ. ඉතින් බොහොම එතනින් එහාට ගිහිල්ලා ඇය පරුෂ වචනයෙන් පවා බැනවදිනවා. තාමත්ම ද්වේෂ සහගත ලෙස. අර කිරිකලදවයක් දෝවලා කොම බින්දුවක් දැම්ම වගේ තමයි. නමුත් ඇය දන්නේ උපාසිකාව සමාව ඉල්ලලා ඉන්නවා. නමුත් දිගින් දිගට බැනිනවා. නමුත් ඇය සමග සිටිය කෙනා ඇව ඇදගෙන යනවා. අපි එකේ සඳහන් කරන්නේ ප්‍රතිග්‍රහකයා. මම දන්නේ තුනාට මේ රහත් මෙහෙණියා. ඔව්. ප්‍රතිග්‍රහකයා ඉතා ප්‍රබලයි. අකුසලයේ ඉතාමත්ම බලවත් වුණා. ඇය මොකුත් හිතුවේ නැහැ රහතුන් වහන්සේ කෙනෙක්නේ. නමුත් අකුසලිය ප්‍රතිග්‍රහකයාට තමයි මේ නරක මේ විදිහට කරේ. මේ විදිහ නිර්දේ ලෙස නිකම් බැලලා නෙන්නේ නැහැ. පරිදේව කරනවා. එතකොට ඒ කියන්නේ මේ 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 කියන්නේ නිර්දේශ ලෙස බැනවදින්නේ. ඒ අකුසලයෙන් ඇයට සිද්ධ වෙනවා අපහාස විඳින්න. ඊට පස්සේ මෙවැනි අපහාසයන් වලට ලක් වෙමින් ඇවිල්ලා කාශ්‍යප බුදු සමයේ ඒත් ඇය ආමිස පැත්තට හුඟක් බරව වැඩ කරන්නේ. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බුදුහම්දුරන්ගෙන් දැනගන්නවා අකුසලයට හේතුව. එතනදී ඇය ප්‍රාර්ථනා කරනවා මේ සියලු අකුසල් දුරලා මං ඕපපාතිකව උපත්ති ලබන්න ඕනේ නැත්නම් මෞකසේ ඉපදුනොත් කියනවනේ නම නරකල මේ අවලාගේ අම්මා කියනවා. ඒ නිසා අඹපාලිය ඔබ දන්නවනේ අඹගසක් යට ඕපපාතිකව උපත්ති ලබනවා. මොකද නැත්නම් මේ ඉපදෙන පවුලට પરම්පරාවටත් නරකයි. අර නම පාවිච්චි කළා තමයි කියන්නේ. ඒක නිසා ඕපපාතිකව ඉපදිලා හරි ලස්සනයි අර කරපු පින්. නමුත් අර විදිහේ තමයි නගර සෝබනීය වශයෙන් ඉන්නේ. ඊට පස්සේ හම්බ කරපු ධනෙන් බොහොම පිණුත් කරනවා. පසුව ඇයට වාසනා ගුණයක් හේතු වෙන්නේ ඇයගේ පුතා රහත් ඵලයටපත් වෙනවා. ඉන් පස්සේ ඇයට කලකිරීමක් සහ සසර අවබෝධයක් එනවා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමත් සමග චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් අනතුරුව මාර්ගඵලයකටත් පැමිණෙනවා. ඉතින් ඒක නිසා අරුණී සුමිත් මං හම්බෙන්න ආපු අම්මෙක් සහ දුවෙක් ගැන මට මතක් වෙනවා මේ වෙලාවේ. ඒ වෙලාවේ මම හඳහන බලලා ඇයට කිව්වා මේ වගේ යෝගයක් ඇයගේ සඳුගේ තිබ්බ පීඩාවන් නිසා මම මව් එක රණ්ඩු වෙනවා නේද කියලා. මට පේනවා ඔහු අතිනුත් ඇය අනිනවා මව්ට මේ කියන්න එපා කියලා. අම්මා අඬලා කිව්වා මාත් එක්ක මේ විදිහට රණ්ඩු කරනවා මේ විදිහටයි. මං පස්සේ ඉඳන් මේ කතාව කිව්වා. ඇයට ඇඬුණා. ඇය බය වුණා. මං කිව්වා මේ වගේ දේවල් වුණත් වෙන්න පුළුවන් ඔබට මේ තමන්ගේ වදපු මවට මේ කරන්නේ. ඒ නිසා අම්බපාලියට මෙහෙම වුණාම මතක තියාගන්න ඔබට වෙන ක්‍රමයකට නිඳහ පහසෙයි. නමුත් පසුව ඇය හුඟා වෙනස් වුණා.
යෝගය අපි කඩන්න යම් දේවල් කරනවා සේම ඇයට ඒ උපදෙස් තුන එක නිසා මතක තියාගන්න අපි දෙමව්පියන්ට සේම අපි අනන්තවත් අපේ ඕනතරම් කිල්ලෝටවල කුණු තියාගෙන අනිත් ඇයට ඇඟිල්ල දික් කරනවා දෝෂාරෝපණය කරනවා අපි තරම් බනින්න දන්නේ නැති අනුන්ගේ වැරදි හොයන්න දන්න જાතියක් නැහැ ඒක නිසා තමන් ගැන හොයාගන්න තමන්ගේ වැරදි නැති කරගන්න අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා එහෙම කරාම මෙන්න මේ වගේ වෙලා පරිභව වෙන්න දුක් විඳින්න නිඳහ පහස විඳින්න හේතුවක් සහිතව ඉපදෙනවාමයි. ඔව්. ඉතින් තාමත් වටිනා කතා බහක් සමිතෙන් විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට දැන් මේ වගේ යෝගයක් උදා වුණා මේ බාධක තත්ත්වයන් ඇති වෙනකොට කරදර ඇති වෙනකොට ඒ ඇති වෙන ඵලය ප්‍රතිඵලය දකින හැබැයි අපි හේතුව හිතන්නේ නැහැ හේතුව හොයන්නේ නැහැ අන්නේ හේතුව අවබෝධ කරගන්නවා නම් මෙවැනි දේවල් වලින් ඔබට මම හිතන්නේ ඉදිරියේදී උදා වෙන්න දේවල් අපි දැන් අපි හිතන්නේ සමිත් අද ගැන විතරයි අපි ඉදිරිය ගැන හිතන්නේ නැහැ තව ආත්මභවයන් ගැන අපි හිතන්නේ නැහැ. හැබැයි හිඳ ඉතාමත් කල්පනාවෙන් මෙල ජීත්‍ර අවබෝධයත් එක්ක එකතු කරගත්තොත් ඔබට පුළුවන් මේ ඔබේ ජීවිතයේ දුක් කරදර කම්කටොළු අඩු කරගන්න. අපි සූදානම් තවසුළු වෙලාවක් තිබෙන නිසා දැන් මේ හැම දෙයක් ගැනම අපි කතා බහ කරන මේ මැණික් මාණික්යන් පිළිබඳ කතා බහ කරනවා. ඒ වගේම මේ මාණික්යන් වල තිබෙන මේ රසායනික ගුණයත් එක්ක ඔබේ ජීවිතයට ලැබෙන ඵල ප්‍රයෝජන පිළිබඳ අපි කතා බහ කරනවා. අද දවසේදීත් අපි සූදානම් ඔබතුම විශේෂ මාණික්යක් හඳුන්වනවා. ඔව් අපි මේ අදත් මේ එක්තරා මාණික්යක් පෙන්නනවා. මම හිතන්නේ මේක සමීප දර්ශනයක් ගත්තොත් හොඳයි. ගිය වරත් අපි සුදු පාට මාණික්යක් මම පෙන්නුවේ. ඒක සුදු නිලක් නමුත් මේ ඒ දැනගැනීමට මේ පෙන්වන්නේ මෙයත් සුදු පාටට තිබ්බට මේ සුදු නිලක් නෙමෙයි මේ ඇවිල්ලා මේ ටොපෑස් කියන වර්ගයේ නමුත් මේ 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 ටොපෑස් කියන වර්ගයේ කිසිම විදියකින් මේ දැන් ටොපෑස් වල පාට තියෙනවා කහ පාට තියෙනවා නිල් පාට තියෙනවා එතකොට හම්බෙන් කළු මේ 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 කහ සහ රතුත් තියෙනවා නමුත් මේ ටොපෑස් මාණික්කය කිසිම විදියකින් පළඳින්නේ නැහැ මිනිස්සුරුරට. ඒ කියන්නේ විශේෂයෙන්ම මේකේ ඝනත්වය 8ක් වෙනවා. ඒ කියන්නේ hardness එක. නමුත් රසායනික ද්‍රව්‍ය වශයෙන් ගත්තහම මේ සිලිකේට් කියන රසායනික ද්‍රව්‍ය තියෙනවා. නමුත් මේ මේ මාණික්කයේ තියෙන සිලිකේට් අනවශ්‍යයි. ඒක නිසා විශේෂයෙන්ම වර්ණය වෙනස් කරපු කහපාට සහ නිල් ටොපෑස් විශේෂයෙන් පළඳින්නේ නැහැ. ශරීරයේ රතුරු දුරාණු අඩු කිරීමෙන් තමන්ගේ ශක්තියින් අඩු කරන්න විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ අයට මේක බලපානවා. ඒක නිසා මේ මාණික්කය පළඳින්නේ නැහැ. මම මේක විශේෂයෙන් පෙන්වන්න හැදුවේ දැන් සුදු ගල් කියලා සමහර අය දැන් පළඳින්න කියලා කියනවා. ඉතින් සුදු ගලක් කිව්වම මේකත් සුදු ගලක්. නමුත් හැම සුදු ගලක්ම පළඳින්නේ නැහැ. මේ ටොපෑස් කියන මාණික්ක වර්ගය අපි පළඳින්මක් කරන්නේ නැහැ. යම් උත්සව අවස්ථාවක ලස්සනට එහෙම දැම්මාට කමක් නැහැ. නමුත් මේ වගේ එකක් ලස්සනට දැම්මත් ඔබගේ තත්ත්වය අඩු වෙනවා. මොකද මේක සෙමි ප්‍රොසස් එකක්. ඒ කියන්නේ ಜಾති ගලක් නෙමෙයි. එතකොට ඔබ හුඟක් හොඳ වටිනා ඇඳුමක් ආයේ ආදී දෙයල්ලා මේ වගේ එකක් දැම්මොත් එහෙම ඔබගේ තත්ත්වය එතනින්ම පහත වැටෙනවා. රොහන්වත්නේ දැන් ඔය මැණික් ගලක් ගෙදර තියෙනවනේ. දැන් සමහර වෙලාවට ඔය වගේ ගලක් ගෙදර තියෙනවනේ. ඒකත් යම් බලපෑමක් තියෙද? ඔව් අපි ගිය සතියේ කතා කරා. දැන් ඔය එකනයිට් ගැන කතා කරා. ඒ වගේම ඊටත් වඩා වටිනා ගල් රජ කාලේ තිබ්බ දැන් නම් හරි අඩුයි. නමුත් උංගක් ඉහළ මැණික් ව්‍යාපාරිකයෝ මම දන්නා උංගාවක් තියෙනවා. එතකොට මේ සමහර රසායනික ද්‍රව්‍ය අපි ගත්තොත් එම නිල් කැට රතු ඒ වගේ දේවල් ඇලෙක්සැන්ඩ්‍රයිට් වගේ ඒ කියන්නේ පසිංගල් වගේ ඒවා විශාල වශයෙන් තියෙනවනම් ඒ තියාගන්නේ තමන්ගේ ආසන්නයේ තියාගන්න පිළිවෙලක් තියෙනවා. මොකද මේ සමහරට ඒක කියන්නේ නැත්නම් එහෙම වුණොත් එහෙම ඕ දේවල් ඒ IT කරුවන්ගේ ගෙවල් වල හොයන්න ගනි සමහර වැඩකට නැති හොර මුවාවෙන් ඉන්න සේවකයෝ හෝ අහල පහල ඉන්න හොර අය ඒක නිසා ඊයේ ක්‍රමයේ කියන්නේ නැති වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔව්. ඔව්. රොන්මත්මා දැන් විශේෂයෙන්ම දැන් නිවැරදි මැණිකක් අපි දන්නවා ඇතැම් වෙලාවට මැණික් කියලා ඇතැම් රැවටන අවස්ථා තියෙනවා. ඒක සමාජයේ නිරන්තරයෙන්ම කතා බහ වෙන දෙයක්. නිවැරදි මැණිකක් හඳුනා ගන්න සාමාන්‍ය ක්‍රමයක් තිබෙනවද? ඇත්තෙන්ම දැන් කිසිම විදිහක මේ අපි කියන අස්වාභාවික මැණිකක් හදන්න බෑ. පුළුවන් හදලා තිනවා. ඉමිටේෂන් කියන්නේ මේක තියෙන්නේ ඇත්තටම දැන් දන්න කෙනෙක් ඒක හොයාගන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියන ඇටමික් ස්ට්‍රක්චර් එකක් කියලා. ඒ කියන්නේ හතරස් කොටුවක විදිහට තමයි මෙහෙම මෙහෙම තමයි හැදෙන්නේ. එතකොට ඒ විදිහට මේ අස්වාභාවික හදන්න බෑ. එතකොට නමුත් ඒ හා සමාන විදිහට දැන් හදනවා. එතකොට නොදන්න කෙනෙක් ඇහැ තමයි ප්‍රධානය. ඇහැ දැනගන්න ඕනේ. ඒකට තමයි අපි මැණික් ගන්න නොදන්න සමහර අය ඉන්න මේ ඇස්කරුව කියලා පාවිච්චි කරනවා. මැණික් ගන්න ගියාමත් ඇස්කරුව ඔහු වියදම් කරනවා. ඇස්කරුව තමයි ගන්නෙ. එතකොට ඕකෙන් තමයි ගැටලුව ඇති. මේක නිසා දැන් අපි ඊළඟ සතියක පෙන්වන්නම් ඒ වගේම මේ කියන්නේ අපි මේ මේවයේ මේ ඒ කියන්නේ මේ අස්වාභාවික දේවල් දන්නේ නැතුව බලඳන් ඉන්නවා. ඒක නිසා ඒක තමයි විශ්වාසය. ඒ විශ්වාසය මත තමයි අපි ගාවට එන්නේ. ඒක නිසා ඒ විශ්වාසය මත අපි හරි ගලක් දීම අපේ යුතුයකමක් සහ වගකීමක්. ඉතින් සමහර මැණික් අපි දැන් ගිය සතියෙත් අපි මේවා කරා පුෂ්පරාග වගේම සිට්‍රින්.
නමුත් මාණික්කම තමයි එකම පෙනුම. දැන් මේකත් එහෙමයි. සුදු ගලක්. දැන් හුඟක් වෙලාවට ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ කියන දේ තමයි සුදු ගලක් දාන්න, කොළ ගලක් දාන්න. ඉතින් එහෙම ගල් දාලා හරියන්නේ නැහැ. මේකින් එක රසායනික ද්‍රව්‍ය. දැන් මේකෙත් සිලිකේට් තියෙනවා. එතකොට තවත් ගල්වල තියෙනවා මේ සිලිකේට්. එතකොට ඒ මෙන්න මේ මාණික්කයේ තියෙන සිලිකේට් තමයි ඔබට මේන්නේ. නැතුව මේ මාණික්කයේ නෙමෙයි. ඒකයි වෙන්නේ. එතකොට මැණික් ගලක් හඳුනා ගැනීමට මේක බොහොම මේ කියන්නේ පළල් විෂයක්. සාමාන්‍යයෙන් ಜಾති ගල් එහෙම ගත්තහමත් එක්කම ඔක්කොම සාමාන්‍යයෙන් මැණික් වර්ග 800කට වඩා තියෙනවා. හැම මාණික්යක්ම පළඳින්නේ නැහැ කියන එක වටහා ගත යුතුයි. අපි මේටි ඉස්සලා දැනුවත් කරා. සෑම මාණික්යක්ම පළඳලා වරද ගන්න එපා. බෙහෙතුත් එහෙමනේ. අපිට ඕන විදිහට බෙහෙත් ගන්න නැහැනේ. ඔව් ඒ වගේ තමයි. ඉතින් ඉතාමත් වගකීමෙන් විශ්වාසයෙන් මාණික්යන් සම්බන්ධයෙන් ඔබට විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකවට කතා කරොත් 071 322 6791 071 322 6791 0773 92 26 91 0773 92 26 91 නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිනේ. ඒ වගේම නම්බර 60 කඩවතපාර කළුබෝවිල කියන ලිපිනේදී ත්‍රාන්දරත් මහත්මයාගේ සේවාවන් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් අද දවසේදී සුමිත් අපි විශේෂාංගය අවසන් කරන්න සූදානම් වෙන්නේ. කේමද්‍රම්මකෙන යෝගය සම්බන්ධව බොහෝ දේවල් කතා බහ කරා. මේ යෝගයත් එක්ක මෙවැනි යෝග උදා වෙන්න නම් පුරාත්මවල ඒ වගේම මේ මන්ත්‍රදී අපි කරන කියන දෑවලින් කොහොමද අපි කල්පනාකාරීව දේවල් කරන්න ඕනේ, මොකද ඵලයන් විදිහට මේ දේවල් ලැබෙනකොට හේතුව මොකද්ද කියලා නිසි අවබෝධයක් අපිට නැහැ ගොඩක් වෙලාවට. ඉතින් අපි අද දවසේ ඉතාමත් හොඳ අවබෝධයක් උදපාගේ සහභාගීත්වයෙන් ලබා දෙන්න හැකියාව ලැබුණා අපේ පියුම්බලේ ආදරණීය ප්‍රේක්ෂකින්ට. අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ මහ බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සමාජික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආවජීව සමාජික දේශමාන්‍ය දේශ ශක්ති දේශබන්ධු ජනාභිමානි විශ්ව කීර්ති ජ්‍යොතිර්විද්‍යානිධි රොහන් දරත් මහත්මයාට ලැබෙන ප්‍රාස්පින්දාවෙත් ඔබතුමන මුණ ගැන බලාපොරොත්තු වෙන ස්තුති අයබෝවන්. ස්තුති අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.